Siyatha. Jinthu Pitiya, Jinthu Pitiya, Jinthu Pitiya, Jinthu Pitiya. Aha, Jinthu Pitiya. Subha Sandhya Vakteva Adaraniya Rasika Hitavatuni Hitavatiyani. Ada api kalpana kara oba hamuwata vishesha pudgalin kīpa denekwa ragena enna. Api dannawa samaaje edineda api jeevath wenakota godak aya katha karana deyak thamai api kavadada goda yanne. Apita goda yamak naha. Ahawala nan goda. Ha? E vidiyata. Namuth ada dawase api ekka innawa e wage goda giya කීප දෙනෙක් ඒ අය සමග කතා කරන්නයි අද අපේ බලාපොරොත්තු. හොඳයි. ගොඩගිය මිනිසුන් සොයා ගිය ගමනේ අපිට මුණ ගැහුණා ගොඩගිය තරුණයෝ ගොඩක්. ඇත්තටම අපිට හරිම සතුටුයි මේ තරුණයෝ ගැන මේ හැමෝම ගොඩගිය එක ගැනත් අපිට සතුටුයි. නමුත් අපි මෙතන විමසන්න ඕන කාරණාව තමයි ඒ ගොඩගිය තරුණයෝ ගොඩගියේ කොහොමද? ඒ වගේම ගොඩගියේ කොහොමද කියන එකටත් වඩා ගොඩගියේ කොච්චර කාලයකටද කියන එක ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. එක එක විදිහට ගොඩගිය තරුණයෝ තරුණියෝ අපිට හම්බුණා. ඒ වගේම එක කාල සීමාවකට විතරක් ගොඩගිය තරුණයත් අපිට මුණ ගැහුණා. ඒගොල්ලෝ සමහර කට්ටියට මහ පොළව අමතක වෙලා තිබිලා ආයිමත් හිටි හැටියේ ලෑන්ඩ් කරපු අයත් අපේ අවධානයට ලක් වුණා. කොයි හැටි වෙතත් අපි එක්ක ඉන්නවා දැන් ගොඩගිය තරුණේ. කෝ ඈ කෝය කොහෙද එන්නේ කිය? අර කාලෙකට පස්සේ ඊරා සෙට් උනානේ. ඉතින් එන කාලෙකට පස්සේ ඉතින් ඔය සෙට් උනේ. ඉතින් අනිත් එක වියදම් කරෙත් මෙයා නෙමෙයි. මොවුනේ ඉතින් වෙන එක්කෙනෙන්න බෝතල් ටික ගන. මෙයා ඉතින් අර කාලෙකට පස්සේ හම්බුනේ නිසා දන්නේ දාසාවටත් එක්ක කාලෙකින්නේ. ඉතින් දැන් කොහමද මේ දානු මොනවද රැබිවා මිති උදේට දාන්නේ මොනවද කියලා අහන්න එපා. ආහා ජින්තු පිටිය. අර රෙඩිද? එයා රෙඩි වෙනකම් පොඩ අදින්නලු. අදින්න? ඔව්. හොඳයි. අද අපි කතා බහ කරන්නේ ගොඩගිය තරුණයෙන් සමග. තරුණයෙන් කිව්වට අද අපේ කතා බහට හවුල් වෙන්න එක තරුණෙක් පැමිණ සිටිනවා. තාමත් පැමිණෙමින් සිටිනවා. ඉතින් ඒ තරුණයා සමග තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තමුන් ගොඩගියේ කොහොමද? ගොඩගියේ මොනතරම් කාලයකටද කියන වගත් අපි මේ වෙලාවෙම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආ ඔය එනවා. එතෙන් කොහොමද? හොඳයි හොඳයි අපි හොඳින් ඉන්නවා. එන වාඩි වෙන්න. දැන් අයියේ මේක කී දෙනෙක් බලනවද මේ ප්‍රෝග්‍රෑම් එක? රේඩියෝ එකේ නම් 1000ක් 2000ක් වගේ අහනවා. ආ එහෙමයි නේ. YouTube දානවද? YouTube දානවා. YouTube එකට 20ක් 40ක් විතර බලනවා. ඒදී වැඩක් නැහැනේ 20යි 40යි නම් බලන්නේ. ඉතින් අපරාධ නේද මේ කරන එක? කමන්නේ නැහැ. රේඩියෝ එකේ ටිකක් වැඩිපුර අහනවන්නේ. ඕන්නේ ඒකයි. හොඳයි එහෙමනම් අපි සමග ඉන්නවා ගොඩගිය ඒ තරුණයා. හරි එහෙනම් අපි පටන් ගමු. හොඳයි. අපිත් එක්ක අද එකතු වෙන්නේ ගොඩගිය තරුණෙක්. ඇත්තටම අපිට හරිම සතුටුයි මේ රටේ තාරුණ්‍ය ගැන. මොකද ගොඩක් තරුණයෝ බලන්නේ කොහොම හරි ගොඩ යන්න. කියන්නේ ගොඩ යන්න වෙන ක්‍රමයක් නැත්තම් ගෑනු ළමෙක් හරි යාළු කරගෙන ගොඩ යන්න තමා ගොඩක් අය බලන්නේ. ගෑනු ළමයිනුත් ඒ වගේ තමයි. ඉතින් අපිට ඒ වගේ හම්බුණා එක තරුණෙක්. එයාගෙන් මම ඇහුවා කොහොමද ගොඩ ගියේ කියලා. එයා කියපු කතාව තමයි එයා ගොඩ ගියේ මැණික නිසා කියලා. ඒ බාර මම ඇහුවා එයා රත්නපුරේද? කොහොමද මැණික පෑදුනේ? මැණික හම්බුනේ කාටද කියලා. එයා පතල් කර්මාන්තේ නියැලුණාද කියලා. නමුත් පස්සේ එයා මට කිව්වා මැණික කියලා කියන්නේ එයාගේ ගෑනු ළමයා. සල්ලි තියෙන ගෑනු ළමේ බැන්දත් ගොඩ යන්න පුළුවන් කියන එක ඒකෙන් අපිට පසක් වුණා. ඒ වගේම තමයි සල්ලි තියෙන කොල්ලෙක් බැන්දත් තරුණියකට ගොඩ යෑමේ අවස්ථාව තියෙනවා. හොඳයි අපිත් එක්ක ඉන්නවා මේ ගොඩගිය තරුණයා. අපි එයාත් එක්ක ටිකක් කතා කරමු. මොකද්ද ඔබේ නම? ගොඩගේ. ජීවිතේ ගොඩ යන්න ඕන කියන අදහස කොහෙන්ද ඔබට ආවේ? නමෙන් ආවේ. නමෙන් කිව්වේ? නමෙන් කිව්වේ නමෙන්. නම ගොඩගේනේ. ඈ ඔව්. ආහා ජින්තු පිටිය.
හොඳ එහෙමනම් හිතවතුනි අද අපි කතා කරන්නේ ගොඩගිය තරුණෙක් සමග ජීවිතේ ගොඩ දාගත්ත තරුණෙක් එක්ක ඔහුගේ නම ගොඩගේ. ගොඩගේ අපිට කියන්න ගොඩ යන්න ඕන කියන අදහස ඔබේ හිතට මුලින්ම ආවේ කොහොමද? මම කිව්වනේ අර සර්නේම් එකෙන් තමයි මේ ආවේ. හැමෝම මට හැම වෙලාවම ඒ ගොඩගේ 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 හොමෝම කියලා කතා කරනවා. හැබැයි ඉතින් මේ මට පස්සේ මේ ක්ලික් වුණා හැමෝම මට ගොඩගේ ගොඩගේ කිව්වට මේ මං තාම ගොඩ ගිහිල්ලා නෑ නේද? ඒ නිසා මං කොහොම හරි ගොඩ යන්න ඕන කියන දේ හිත හදාගන්න. හරි හරි අපිට තේරෙනවා. මං මුලින්ම බැලුවේ දවස ගොඩ දාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එක දවසක් කොහොමද ගොඩ දාගන්නේ? ඔව්. එතකොට මට කියන්න කොහොමද ඔබ හරියටම ගොඩ ගියේ? මේක අවුරුදු කීයකින් ගහපු ගේමක්ද? දැන් ඔබට වයස කීයද? ඔය අහව ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඔව් ඒකටනේ ඔබ වගේ නේද? හරි මේමයි. මම කියනනම් මට අවුරුදු කීයද කියලා මට දැන් ඇත්තනම අවුරුදු 21යි. මම 21 වෙනකොට මේ ගේම ගහලා ඉවරයි. එතකොට ඊට කලින් ඔබ මොනවද කරේ? ඊට කලින් මම ඉස්කෝලේ ගියේ කෙනෙක් කරේ. ඔව් ඉස්කෝලේ ගියානේ. ඉස්කෝලේ. ඔබට ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ මොනවද තිබිච්ච අපහසුතා? අපහසුතා කියලා කියන්නේ මට මේ ඇදුම තිබුණා. නෑ මම අහන්නේ එහෙම නෙමෙයි. මම අහන්නේ ආර්ථික අපහසුතා මොනවද තිබුණේ? අම්මෝ ආර්ථික අපහසුතා හරියට තිබුණා. ඒ කියන්නේ සතියකට දවස් 3ක් විතර මම අපේ පන්තියේ කොල්ලෝ සෙට් එකටම මම මංගානේ කෑම අරන් දෙනවා. දවසක් කොල්ලෝ දෙන්නෙකුට කෑම ගන්න සල්ලි මදි වුණා. ඉතින් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. හරි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. තව මේ දැන් එකපාරක් මට තිබුණා මේ බයික් එකක් ජපන් බයික් එකක්. ඒකේ මේ ටයර් දෙක හොඳටම ගෙවිලා තිබුණේ. හොඳයි. හොඳ කොහෙද ගෙවිලා යන්න බෑ පදින්න බෑ. නෑ මං කිව්වේ ඉතින් කියන ඔබේ කතාව. ඉතින් එතකොට මේ ටයර් දෙක මාරු කරගන්න මට මේ තාත්තගෙන් සල්ලි ඉල්ල ගන්න මං හරියට මේ අමාරු වුණා. මම ගෙදර ඉඳන් මං පයින් ගිහිල්ලා තියෙනවා බයික් එකේ මේ ටයර් දෙක මාරු කරගන්න සල්ලි නැතුව. කොච්චර දුර පයින් ගිහින් තියෙනවද? අපේ ගෙදර එහා පැත්තේ මේ ලේන් එකේ මේ මගේ යාළුව සෙට් එකක් ඉන්නවා. අපි එතෙන්ට තමයි ගොඩක් පයින් ගිහින් එතෙන්ට ගිහිල්ලා එන් එක්කෙනෙක්ගෙන් මේ බයික් එක ඉල්ලගෙන හරි වාහනේ ඉල්ලගෙන හරි යනවා. ඒ කියන්නේ ඒ කාලේ ඔබට බයික් එකක් තිබුණා. ඔව්. ඔබ යාළුවෙක්ගෙන් බයික් එක අරගෙන මේ වාහනයක් අරගෙන කොහෙද ඔබ යන්නේ ඒ විදිහට? මම යනවා අපේ තාත්තගේ වත්ත තියෙනවනේ. අපේ තාත්තට වතු තියෙනවා. තේ තියෙනවා, රබර් තියෙනවා, පොල් තියෙනවා. ඔය වතු ඒ වතු වල ඉන්න මේ ලස්සන ගෑනු ළමයි වැඩ කරනවා. ඉතින් ඒ ගෑනු ළමයින්ට දන්නේ නැද්ද? හවසට පොඩ්ඩක් යනවා ගෑනු ළමයි ටික බලන්න. ඈ? ඔව්. කොල්ලෝනේ ඉතින්. ආහා ජින්තු පිටිය. හොඳයි. හිතවතුනි අද අපිත් එක්ක කතා බහ කරන්නේ ජීවිතේ ගොඩ දාගත්ත තරුණෙක්. ඔහුගේ නම ගොඩගේ. ගොඩගේ තව විස්තර ටිකක් කියන්න අපි. කොහමද ඔබට හිතුනේ මේ දැන් මේ ගෙවන ජීවිතේ හරියන්නේ නැහැ, කොහොම හරි ඒ තැනකට එන්න ඕන කියලා, මේමය වැඩේට බහින්න ඕන කියලා හිතලම තමා බැස්සේ. මොනවද ඔබට තිබිච්ච ආර්ථික අපහසුතා? මට ආර්ථික අපහසුතා කියන්නේ එක එක අපහසුතා තිබුණා. කේක ප්‍රශ්න, ගෙදරින් බයිනවා, අම්මලා බයිනවා, තාත්තලා බයිනවා. ඇයි බයින්නේ? දන්නේ නැද්ද ඉතින් පාඩම් වෙල වලට එහෙම උනන්දු නැහැ කියලා, රෑ වෙලා ගෙදර එනවා කියලා, අස්තියාදු යනවා කියලා මේ මට හෙනට කම්ප්ලේන්ට් තිබුණා ගෙදරින්. මේ එතකොට ගුරුවරු අපේ ටීචර්ස්ලා ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් ඇතුළු හැමෝම මට ප්‍රශ්න දැම්මා. ඒගොල්ලෝ ඔක්කොම මේ කිව්වා මං හරියන්නේ නැහැ, මට මේ කරගන්න බෑ, මේ ළමයාව හදන්න බෑ. එහෙමයි අපේ ඊට පස්සේ අම්මලා තාත්තලට එන්න කියලා ඉස්කෝලෙට අම්මලා තාත්තලටත් කිව්වා. එතකොට වටේ පිටේ ඉන්න අපේ ඥාතියොත් නෑයොත් ඔය ගැන කතා කරා. එක එක ප්‍රශ්න තිබුණා. හොඳයි. ඒ පාර මම ඒ ප්‍රශ්නෙට මේ උත්තරය හොයාගත්තා. මොකක්ද ඒ ප්‍රශ්නෙට උත්තරේ? මම ඉස්කෝලෙ යන එක නෙමෙයි. ඈ? ඔව්. ඊට පස්සේ මම එක එක ඒවට මේ අත ගහලා බැලුවා නිකන් ඉන්න ගමන්. තාත්තගේ උදව් ඇතුව එක එක ඒවට කිව්වේ මොන මොන වගේ දේවල් වලටද? පොඩි බිස්නස් වලට. මම ඒ කියන්නේ මම මේ ජිම් එකක් දැම්මා. ඊට පස්සේ බෑන්ඩ් එකක් කරා. මොකක්වත් හරි ගියේ නැහැ. ඊට පස්සේ හાર્ඩ්වෙයාර් එකක් දැම්මා. හරි ගියේ නැහැ. වැලි ගොඩ දාන්න මේකක් වැලි තොටුපොලක් දැම්මා. ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ මොකද්ද මේ හයිවේ එකට බස් පහක් දැම්මා. ඒත් හරි ගියේ නැහැ. මේ බස් වල ඊට පස්සේ සෙනග ආවේ නැහැ.
ඒකත් හරි කියනෑ එපාර ටුවරිසම් කරා හොටෙල් දෙකක් දැම්මා මේ හරි හරි ප්‍රශ්න තිබුණා ප්‍රශ්න තිබුණා කියන්න ආර්ථික ප්‍රශ්න මට දැන් කරගන්න දෙයක් නැහැ නේ ගෙදරිනු බයිනෝ හැමෝම බයිනෝ මේ මේ ප්‍රශ්න ටික විසඳ ගන්න විදිහකුත් නැහැ මේ එපාර මම මම මේ ස්පෝට් ක්ලබ් එකක් දැම්මා ඒකත් හරි ගියේ නැහැ මේ ආ ඒක හරි ගියා ඒක හරි ගියා ඒක හරි ගියා අනේ කියන්න ඕනේ ඒක හරි ගියා ස්පෝට් ක්ලබ් එක හරි ගියා කොහොමද එතෙන්ට ඒක හරි ගියේ වැඩි හරි ගියේ කොහොමද දවසක් මගේ ස්පෝට් ක්ලබ් එකට ආවා එක මිනිස්සෙක් ඇත්තනම ඒ මිනිස්සයා නිසා මගේ ජීවිතේ ඇත්තනම එහෙම් පිටින්ම වෙනස් වුණා කවුද ඔබගේ ස්පෝට් ක්ලබ් එකට ආපු මිනිස්සයා අපේ තාත්තගේ කවුන්ටර් මොකක් ආහා ජින්තු පිටිය හොඳයි හිතවතුනි අද අපි සාකච්ඡා කරමින් ඉන්නේ ජීවිතේ ගොඩ දාගත්ත තරුණෙක් සමග. ඔහුගේ නම ගොඩගේ. කියන්න ඔබේ විස්තරේ. ඉතින් මම අපේ තාත්තගේ ඇකවුන්ටන් එක්ක මම කතා කරා. හරි. එයා අරහා මම තාත්තගේ මේ කම්පැනි එකේ ෆයිනෑන්ෂල් සයිඩ් එක ස්ටඩි කරා. ඒ කියන්නේ එතෙක් ඔබට ඒ කොහොමද මූල්‍යමය ඒ පාලනය ගැන ඔබට කිසිම අදහසක් දැනුමක් තිබුණේ නැහැ. නෑ නෑ මට දැනුමක් තිබුණෙත් නෑ මට අදහසක් තිබුණෙත් නෑ. මම දැනගෙන හිටියෙත් නෑ අපේ තාත්තට මේ තරම් ලොකු ධනස්කන්ධයක් තියෙනවා. හරි හරි හරි. ඒ වාර මට තේරුණා මම මේ එක එක ඒව කරන්න හැදුවට මේ අපරාධ නිකම් මේ සල්ලි ටික වීදම් වෙනවා විතරයි තාත්තගේ. මම මේ නිදානයක් උඩ ඉන්න ගමන් නේද මේ වටේ ගිහින් තියෙන්නේ කියලා මට හිතුණා. ඔව්. ඇත්තටම අපේ තාත්තට සල්ලි තිබුණාට බිස්නස් එක වැටෙන්න ඕන්න මෙන්න වගේ තිබුණේ. හේතුව හේතුව ඉතින් තාත්තා මටම එක එක ඒවට සල්ලි දීලා සල්ලි දීලා සල්ලි දීලා බිස්නස් ඔක්කොම වැටෙන්න ඕන්න මෙන්න. ඔබ ඔයගම මොකද කරේ? මම මොකුත් කරන්න කලින්ම මේ අපේ අයියා හිටියනේ අයියා වැඩේට බහැලා හිටියේ. ඒ කියන්නේ තාත්තගේ ඉතුරු සල්ලි ටිකට නෑ 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 නෑ. ඉතුරු සල්ලි ටිකට මේ වැඩේ දෙන්න නෙමෙයි. තාත්තගේ බිස්නස් ඔක්කොම ආයිමත් පොඩක් ශක්තිමත් කරලා ගන්න කියලා අපේ මේ අයියා වැඩේට බහැලා හිටියේ. පරමං අයියාට සපෝට් කරා. තාත්තගේ බිස්නස් එක ඔක්කොම ගොඩ ගන්න. කොහොමද ඔබ අයියාට සපෝට් කරන්නේ? හා මම මේ එයා කරන කියන ඔය බිස්නස් වැඩවලට ඇඟිලි ගහන්න නැතුව මම පැත්තකට වෙලා හිටියා. එහෙම උදව් කරා. ඒ කියන්නේ සමහර වෙලාවට එහෙමත් උදව් කරන්න පුළුවන් වෙලාවල් තියෙනවනේ. ඔව් ඒක ඇත්තනම අපේ තරුණ තරුණියෝ දැනගන්න ඕන දෙයක්. අපි කෙනෙකුට උදව්වක් කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරද්දී සමහර වෙලාවට එයාට මොන හරි දෙයක් කරලා දීලා උදව් කරන්න එහෙම නෙමෙයි. මුකුත් නොකර පැත්තකට වෙලා හිටියත් සමහර වෙලාවට ඒක යාට ලොකු උදව්වක් වෙනවා. ඒකයි. ඒක මතක. හොඳයි. ඊට පස්සේ අපේ අයියා වැඩේ ගොඩ දැම්ම කොහොම හරි. ඔබ ගොඩ ගියේ කොහොමද? මං ගොඩ ගියේ කියලා කියන්නේ මම මේ පැත්තකට වෙලා හිටියානේ. ඊට පස්සේ අයියා මේ මට කාර්යයක් ගන්න සල්ලි දුන්නා. ඊට පස්සේ හොටලයක් මට වෙනම මේ රෙස්ටුරන්ට් එකක් දාලා දුන්නා. එතකොට ඒ වැඩ ටික කරගෙන යන මැනේජර් කෙනෙක් දාලා දුන්නා. ඊට පස්සේ මට බයික් එක ටයර් දෙක දාලා දුන්නා. ඊට පස්සේ මට අලුත් ෆෝන් එකක් අරන් දුන්නේ අයියා අරන් දෙනු ෆෝන් එක. ඔක්කොම ඇඳුම් පැළඳුම් ඔක්කොම දේවල් ටික අයියා මට අරන් දුන්නා. මට ගෙදරකුත් අරන් දුන්නා. ඈ ඔහො එහෙම තමයි ගොඩ ගියේ. මක් කියන්නේ? ඔව් මොකක් හරි අවුලක් තියෙනවද ගොඩ ගිය විදි? නෑ නෑ නෑ. හොඳයි. එලා නැවත දවසක මෙවැනි වැඩසටහනකින් නැවත හමු වෙමු. ඔබට සුබ සන්ධ්‍යාව. ගොඩගේ. හවසට මොන හරි ගමු. ආහා ජින්තු පිටිය. දිනපතා ලේතු වීඩියෝ නරඹන්න එහෙත් බටන් එක ක්ලික් කර සියත FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.